ඔය 815 දී ඔය සිද්ධි ටික උනේ ඉංග්‍රීසියෙන් අපි ඔය යටත් කරගත්තට පස්සේනේ අර උඩ රට ගිවිසුම අස්සම් කරාට පස්සේනේ ඔය පළවෙනි නිදහස් සටන ඔය මේ වෙල්ලස්සේ කැරැල්ල ඒව ඇති උනේ මේ වෙල්ලස්සේ කැරැල්ල ගැන තව චූටි දෙයක් කියන්න මේක ඉවරුණාට පස්සේ බදුල්ලටපත් උන ඒජන්තවරයෙක් ඉංග්‍රීසි ඒජන්තවරයෙක් හර්බර්ට් වයිට් කියලා මේ හර්බර්ට් වයිට් එක පොතක් ලියලා තියෙනවා ජර්නල් ඔෆ් ඌව කියලා මේ පොතේ එයා සඳහන් කරලා තිනවා මේ පළවෙනි නිදහස් සටනට පස්සේ ඉංග්‍රීසීන් මොන වගේ කොච්චර කැපවීමක් කරලා තිනවද කියලා වෙල්ලස්සේ වෙනුවෙන් හරි මෙන්න මෙහෙම ලියලා තිනවා ඒකේ සිංහල අනුවාදයක් මම කියවන්නම් ඒ පොඩි කොටසක් නිදහස් අරගලයෙන් පසු ඌවේ ජනතාව ගැන හෝ වගා සංවර්ධනයක් ගැන හෝ නියම තත්ත්වය කීමට සාක්ෂි කිසිවක් ඉතිරි වී නොතිබුණු බව කනගාටුවෙන් සඳහන් කළ යුතුය. නිදහස් අරගලයට පළමු ඌවේ තිබුණු නියම තත්ත්වය පිළිබඳ තීරණයකට ඒමට නව පාලකයින්ට නොහැකි වී තිබුණි. ඒ බව පැහැදිලි වන්නේ එසේ කළ බවට කිසිදු සාක්ෂියක් සොයාගත නොහැකි සොයා ගැනීමට නැති හේයිනි. දහස් ගණනක් මිය ගියා වුවද ඔවුහු නිර්භීත සහ දක්ෂ සටන්කාමීන් වූහ. යුද්ධයෙන් පසු ඉතිරි වූ ජනගහනයෙන් 5-4ක් ළමයි ගැහැණු සහ මහලු අය වූහ. යුද්ධයෙන් වූ විනාශය අසීමිත විය. කෙටියෙන් කිවහොත් ජනතාවට ඔවුන්ගේ ජීවිත මෙන්ම සියලු වටිනා දේපලද අහිමි විය. දැනට පවා ඌව යලි යථා තත්ත්වයට පැමිණ ඇද්දයි සැක සහිතය. ඔන්න ඔය වගේ ලොකු කැපවීමක් ඉංග්‍රීසින් කළා දින ඌව නගා සිටවන්න. හරිද? නගා සිටවන්න නෙමෙයි ඌව නැත්තටම නැති කර අදටත් ඌවේ මිනිස්සු බොහොම දුක් විඳිනවා අදටත්. ඒ මිනිසුන්ගේ තිබුණු සියලුම වගාවන් සියලුම ගේ දොර හරකබාන වතුපිටි ඔක්කොම නැති කරා. ඔක්කොම ගිනි තියලා විනාශ කරා. කුඹුරු යායවල අර වෙල් ලස්සෙන්ටම ගිනි තිබ්බා. ඉංග්‍රීසින් ඒක කරේ මොකද? අර නිදාස් සටනට යන හමුදාවට කන්න දුන්නේ වෙල් ලස්සෙන් හදපු බත්. වෙල් ලස්සේ වගා කරපු වී. ඒක ඒ කෑම නැත්තා යුද්ධයක් කරන්න බෑනේ. ඒක කරන්න තමයි වෙල් ලස්ස විනාශ කරේ. ඒ කාලේ හිටපු ඉංග්‍රීසි ආණ්ඩුකාරයා තමයි රොබර්ට් බ්‍රවුන් රිග් කියන්නේ. අපි හරි ලොකුවට කතා කරනවා ඉංග්‍රීසින් ගැන. තව ඉස්සරහට තව එකක් කියන්නම් මම. ඉංග්‍රීසීන් අපේ රටට මේවා කරා රේල් පාරවල් හැදුවා. අදටත් තියෙන ඉංග්‍රීසීන් හදපු රේල් පාරවල්. ඉංග්‍රීසි ගල විද්දේ නැත්තම් නුවර මිනිස්සු කොළඹ එන්නේ නැහැ. ඔය වගේ කතාවල් අපි අදත් කියනවනේ. නේද? ඉංග්‍රීසි ඒවා කරේ අපිට ආදරේටද? රේල් පාරවල් හැදුවේ අපිට ආදරේටද? අනේ මේ මිනිස්සු කරත්තවල මේ ගමන් යන්නේ. මේ කැඩිච්ච පාරවල් වල කරත්ත යන්න බෑ. හරකුන්ටත් පව් කියලාද ඒකටද රේල් පාර හැදුවේ? නැහැ. උන් අගා කරපු තේ කෝපි ටික නුවර උඩ රට ඉඳලා කොළඹට අරන් එන්න මේ රේල් පාරවල් හැදුවේ අපිට ආදරේට නෙමෙයි හරි අපි බොහොම උජාරුවෙන් කියනෝනේ 48 න් පස්සේ මේ වෙනකන් කිසි දෙයක් වෙලා නැහැ මේ රටට කියලා 48 ඉංග්‍රීසි ගියේ නැත්තම් හොඳයි කියලාත් කියනවා සමහරු හරි ගියේ නැත්තම් හොඳයි නෙමෙයි එදා ආවේ නැත්තම් හොඳයි කියලා තමයි මම කියන්නේ එදා අපේ සටන් ওই විදිහට පාවා දුන්නේ නැත්තම් අපේ සිංහලයොම ඉංග්‍රීසීන්ට ඔය වගේ නටන්න හම්බ වෙන්නේ නැහැ ලංකාවේ. එහෙනම් ඉංග්‍රීසීනුත් ලංකාවෙන් සමූල ඝාතනය වෙනවා අර වගේම. ඔය තමයි ඒ වෙල්ලස්සේ සටන සහ අපේ කැප්පෙටිපොළ නිලමෙතුමාගේ කතන්දරේ. ඔය 815 දී ඉංග්‍රීසීන්ට අපේ රට ලියලා දුන්න වෙලාවේ වෙච්ච තවත් සිද්ධියක් තියෙනවා. ඒ ගැන තමයි ඊළඟට කියන්න යන්නේ. ලංකාව කවදාකවත් දැන් කියන්න ඕනේ මං කියන්නේ ඉංග්‍රීසීන්ට යටත් වුණා කියලා ලංකාව. අර අනිත් දෙගොල්ලොන්ට සම්පූර්ණ යටත් කරගන්න බැරි වුණා. නමුත් ඉංග්‍රීසී යටත් කරගත්තා. ඉංග්‍රීසී යටත් කරගත්තේ නැහැ ලංකාව. මොකද්ද උනේ? ඉංග්‍රීසීන්ට අපි ලංකාව මේ බන්දේසියක දාලා දුන්නා, ට්‍රේ එකක දාලා දුන්නා ඔන්න ගණන් කියලා. ඒකවත් 815 මාර්තු 2 වෙනිදා. උඩ රට ගිවිසුම කියන්නේ අන්න ඒක. ඒක තමයි අපි රැවටිච්ච ලොකුම තැන. අපිව රවට්ටපු ලොකුම තැන. අපිව කවදාකවත් යුද්ධකින් පරාජය කරන්න පුළුවන් ජාතියක් නෙමෙයි මේ සිංහලයෝ කියන්නේ. යුද්ධ කළා කවදාකවත් අපිත් එක්ක දිනන්න බෑ. ඒ නිසා මොකද කරේ? හැබැයි සිංහලයෝ කියන්නේ හරිම ලාමක මිනිස්සු කට්ටියක්. හරිම ලාමකයි. හරි ඉක්මනට රැවටෙනවා. හරි ඉක්මනට අනිත් එක්කෙනා විශ්වාස කරනවා. අන්න ඒක තමයි අපේ තියෙන ලොකුම වැරද්ද. අපේ සිංහල ජාතියේ තියෙන ලොකුම වැරද්ද අන්න ඒකයි. එන්න ඒක තමයි එදත් උනේ. 815 මාර්තු 2 උනේ එන්න ඒකයි. ඒගොල්ලෝ හැදුවා ගිවිසුමක්. අපි මෙන්න මෙහෙම වගන්ති ටිකක් තියනවා කියලා වගන්ති 12ක් දැම්මා මේ ගිවිසුමට. ඒ එකම කොලේ දෙපැත්තේ. එකම කොලේ මේ පැත්තේ තීරුවයි මේ පැත්තේ තීරුවයි මේ පැත්තේ ඉංග්‍රීසියෙන් තියෙනවා ඒ වාගන්තියෙම සිංහල තේරුව මේ පැත්තේ තියෙනවා දාලා හැදුවා ඕකේ පස්වෙනි වාගන්තිය තමයි අපිට වැදගත්ම එක මොකද්ද සිංහල බුද්ධ ශාසනයත්
මේ පෙර පරිදිම පවත්වාගෙන යනවා කියලා ආරක්ෂා කරනවා වර්ධනය කරනවා කියලා ඒගොල්ලෝ පොරොන්දු වුණා මේ ගිවිසුමෙන්. නමුත් ඒක වුණාද? නෑ. ගිවිසුම අත්සන් කළා අවුරුද්දක් යන ඉස්සෙල්ලා ඒගොල්ලෝ ඒක කඩ කරා. කඩ කළා ඒක නිසා තමයි මේ 805 මේ 18 වෙල්ලස්සේ කැරල්ල ඇති වෙන්නේ. මිනිස්සු දැනගත්ත මේගොල්ලෝ මේක හරියට කරන්නේ නැහැ කියලා. සිංහල මිනිස්සු. ওই වෙලාවේදී මේ උඩරට ගිවිසුම ලියන වෙලාවේදී අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක්ගේ නමක් කියවෙනවා අපිට. මෙන්න මේ හාමුදුරුව. කවුද දන්නේ? දැකලා තියෙන්නේ. ඈ? වාරියපොළ සුමංගල හාමුදුරුව. කිව්වහම නම දන්නවා නේද? විස්තරේ දන්නවද? සුමංගල හාමුදුරුව මල්වතු අස්කිරිය පාර්ශවයේ අනුනායක විදියට තමයි ඒ වෙනකොට හිටියේ. අනුනායක හාමුදුරුව. මේ ඉංග්‍රීසීන් ගිවිසුම අත්සන් කරන දවසේ දැන් මහනුවර මගුල් මඩුව කියන තැන තමයි මේ ගිවිසුම අත්සන් කරන්න ලෑස්ති කරලා තිබුණේ. මාලිගාව ඉදිරියේ කොඩි ගහක් හිටවලා ලෑස්ති කරලා තිබුණා. මේ ගිවිසුමෙන් පස්සේ ඉංග්‍රීසි කොඩිය උස්සලා ලංකාව ඉංග්‍රීසින්ට යටත් වුණා කියලා කියන්න. මේ වෙලාවේදී මේ හාමුදුරුව මෙතන හිටියා. අර ගිවිසුම මගුල් මඩුවේ අත්සන් කරගෙන යන අතරතුරේදී එක ඉංග්‍රීසි හේවායෙක් මොකද කරේ? එයා ඩිවසන් ඉන්න බැරුව ඉංග්‍රීසි කොඩිය ඉස්සුවා. සිංහලේ කොඩිය බිම දාලා. මේක දැකපු මේ හාමුදුරුවන්ට ඉවසගෙන ඉන්න බැරි තරම් ඇඟේ මාළු නටන්න ගත්තා. ඇයි ඒ? අපේ රට තව තාමත් අපි සිංහලේ මේක තාමත්. තාම උඹලට අයිති උන්නේ නැහැ. අත්සන් කළා ඉවර නැහැ. අන්තිම වගන්තියත් කියවලා අත්සන් කළා ඉවර නැහැ තාම. ඒ නිසා මේ හාමුදුරුව ඉදිරියට ඇවිල්ලා අර ඉංග්‍රීසි හේවායේ ඔක්කොම ඉන්නවා. තුවක්කු තියාගෙන ඒගොල්ලෝ ඉන්නවා. නමුත් ඒ කිසි දෙයක් ගණන් ගන්න නැතුව මේ හාමුදුරුව ඉදිරියට ඇවිල්ලා මේ ඉංග්‍රීසි කොඩිය පල්ලෙහාට දාලා ආපහු සැරයක් සිංහ කොඩිය ඉස්සුවා. ඒ වෙලාවේදී එතන හිටපු එක ඉංග්‍රීසි හේවායේ මේ හාමුදුරන්ට වෙඩි තියන්න තුවක්කුව දික් කරා. නමුත් තව හිටපු සුදු නිලධාරියෙක් ඒ හේවායාව නවත්තලා තියෙනවා. ওই විදියට මේ හාමුදුරුව ඒ කරපු වීර ක්‍රියාව නිසා තමයි අපි අදටත් උන්වහන්සේ ගැන කතා කරන්නේ මේ වාරියපොළ සුමංගල හාමුදුරුව කියලා. මේකෙන් පස්සේදී ඉංග්‍රීසීන් ඊට පස්සේ ගිවිසුමෙන් පස්සේ ලංකාව යටත් කරගත්තා. මේ හාමුදුරුවොත් 818 කැරැල්ල වෙලාවේදී මහනුවර දළදා මාලිගාවෙන් දැන් ඉංග්‍රීසීන් දළදා මාලිගාවේ දළදා වහන්සේට කරන්න ඕන නියමිත වතාවත් ඒගොල්ලෝ පැහැර හැරියා. ඒගොල්ලෝ කරේ නැහැ. ඒ නිසා මේ හාමුදුරුව මොකද කරේ? වාරියපොළ හාමුදුරුව මේ දළදා වහන්සේව අරගෙන කාටවත් නොදැනෙන්න මේ මාලිගාවෙන් අරගෙන උන්වහන්සේ ළඟ තියාගෙන උන්වහන්සේ මේ පැනලා ගියා හඟුරංකෙත කියන ප්‍රදේශයට. මේ හඟුරංකෙතට ගිහිල්ලා එතන හිටපු කැප්පෙටිපොළ නිලමෙතුමාට මේ දළදා වහන්සේ බාර දුන්නා. ඒ කාලේ හැටියට අපේ රටේ තිබුණු සම්ප්‍රදාය හැටියට දළදා වහන්සේ අයිති කෙනාට තමයි රටේ රජකම හිමි වෙන්නේ. දළදා වහන්සේ තමන් ළඟ තියෙනවා නම් එයා තමයි රටේ රජුරෝ කියලා මිනිස්සු සැලකුවේ. ඉතින් කැප්පෙටිපොළ දිසාවට තමයි රජකම බාර ගන්න කියලා මේ කාලෙදී තිබුණේ මේ කැරැල්ලේ නායකත්වයේ දීලා තිබුණේ. ওই විදියට මේ කැප්පෙටිපොළ දිසාවට හාමුදුරුව මේ දළදා වහන්සේ බාර දුන්නා. දීලා ටිකක් දවස් යනකොට ආපහු ඉංග්‍රීසීන් මේ හාමුදුරුවන්ව එක තැනකදී අල්ලගත්තා. අල්ලගෙන අත්අඩංගුවට අරගෙන හිරබාරයට පත් කරා. යාපනයේ හිරගෙදර හිර කරලා තිබුණා. උන්වහන්සේ මේ වෙනකොට බොහොම කලකිරිලා තිබුණා මේ සිංහලයන්ගේ වැඩ කටයුතු ගැන. අපේ අය ඔය එක එක මේ ලාභ ප්‍රයෝජන වලට ආස වෙලා ඉංග්‍රීසීන්ට පක්ෂව වැඩ කරපු එක ගැන මේ හාමුදුරුවෝ බොහොම කලකිරීමෙන් හිටියා. පස්සේ 1821 අප්‍රේල් 13 වෙනිදා මේ ලංකාවේ හිටපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ නියෝගයක් මත මේ හාමුදුරුවෝ හිරෙන් නිදහස් වෙනවා. නිදහස් වුණාට උන්වහන්සේ නැවතත් මහනුවරටවත් උන්වහන්සේගේ පන්සලටවත් වඩින්නේ නැහැ. මේ සිංහලයන් එක්ක සිදුවෙච්ච කලකිරීම නිසා උන්වහන්සේ යාපනයේටම වෙලා ඉඳලා යාපනයේම පිඬු සිඟා වඩිමින් ආහාර සපයාගෙන යාපනයේම ජීවත් වෙලා ඉඳලා 1831 පෙබරවාරි මාසේ 5 වෙනිදා අපවත් වී වදාලා. ඒ තමයි සුමංගල හාමුදුරුවන්ගේ විස්තරය.